විසිකල පෑන ඇසේ වැදී සිසුවාට සැත්කමක්. මේ අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සෑන්ටන් ප්‍රනාන්දුගේ වාර්තාවක් සිද්ධිය වෙන්නේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ 10 වසර ඉගෙනම ලබන ශිෂ්‍යයෙකු විසි කරපු පෑනක් තවත් ශිෂ්‍යයෙක්ගේ වම් ඇසට වැදීමෙන් හානි වෙලා කොළඹ ජාතික අක්ෂරෝහල්ට ඇතුළත් කරලා තියෙනවා. මේ දරුවාගේ පියා වැදගත් ප්‍රකාශයක් කරනවා. මේ පෙනීම දරුවාගේ සදාකාලිකවම මේ නිසා නැතිවෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කිව් බවත් කියනවා. මේ ගැන රෝහල් පොලිසියට පැමිණිල්ලක් කළා කියලාත් කියනවා. එන අවුරුද්දේ අප සාමාන්‍ය පෙළ ලියන්නයි ඉන්නේ. ඒ නිසා හැමෝගෙන් මේ ඉල්ලනවා මේ දරුවාට පෙනීම ලැබෙන්න ප්‍රාර්ථනයක් එක්කාසු කරන්නට කියලා. පියෙක් විදිහට මේ සිදුවීම දැඩි ලෙස හෙලා දකින බවත් මේ දරුවාගේ තාත්තා ප්‍රකාශ කරනවා. ඒ කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් පාසල් පද්ධතීන් තුළ තවත් වෙලක් තියෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා විනය පවත්වා ගැනීම පිළිබඳව මේ දවස්වල විභාගයේම තමයි බොහෝ පාසල්වල පැවැත්වෙන්නේ. එවැනි තත්ත්වයන්හිදී විශේෂයෙන්ම පාසලේ විනය දරුවන්ගේ විනය පවත්වා ගැනීම පිළිබඳව පාසල් පාලන අධිකාරියට දැඩි ලෙස වගකීමක් තිබෙනවා. මේ දොස් නගනවා චෝදනා කරනවා නෙවෙයි, නමුත් පාසල් පද්ධතිය තුළ බොහෝ ලෙස විනය පිරිහීම රටේ වගේ දකින්නට ලැබෙන කාරණා බොහොමයි. මේ වෙනකොට ඉතා කුඩා පන්තිවල ඉඳලා වැඩිමාල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දක්වාම මේ තත්ත්වය එන්න එන්නම පෙර කාලවල ඉහළ තිබුණු මේ තත්ත්වය එන්න එන්නම පහළට කාන්දුවේ මේ තත්ත්වයක්. කුඩා පන්තිවල ඉඳලාම විනය පිරිහුණු තත්ත්වයක් තමයි ලංකාවේ පාසල් පද්ධතිය තුළ දැන් බොහෝ වෙලාවට මුණ ගැසෙන්නේ. මේ එක සිදුවීමක්, එක අවස්ථාවක්. මේ අනතුර එකක් තමයි පාසලේදී මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල. ඊළඟට අම්මා තාත්තා විදියට දරුවන්ට පාසල් තුලදී විය හැකි අනතුරු, ඊළඟට තමන්ගෙන් තවත් අයෙකුට අනතුරක් නොවෙන්නට දරුවන්ගේ විනය සැකසීම කියන කාරණාවත් අතිශය වැදගත්. අනතුරුදායක දේවල් පිළිබඳ දරුවෝ දැනුම්පත් කිරීම අතිශය වැදගත් කාරණාවන් වෙනවා. පෑන පැන්සල විසි කරනකොට, ඊළඟට තව තව දරුවෝ කෙලිලොල් කමට කරන, දඟකාර කමට කරන දේවල් තියෙනවා. ඒ දඟකාර කෙලිලොල් කම නැවත කරන්න කාලයක් ඔවුන්ට උදානු වෙන්නට පුළුවන්. හැබැයි ඒ තුළ අනෙකාට අනතුරක් නොවෙන ආකාරයට, තමන්ට අනතුරක් නොවෙන ආකාරයට, ඊළඟට මෙහෙම සිදුවීම නම් පාසලටත් ඒ බලපානවා, පාසලේ කීර්තිනාමයට බලපානවා, අපකීර්තියක් ඇති වෙන්න පුළුවන්, අනවශ්‍ය ගැටලු ඇති වෙන්නට පුළුවන්. පාසල් පද්ධතියට ප්‍රශ්න නැතුව නෙමෙයි, පාසල් දුවන්නේ බොහොම අමාරුවෙන්. මිල මුදල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, ඊළඟට පරිපාලනය පිළිබඳ ගැටලු ඇති වෙලා තිනවා, ගුරු ප්‍රශ්න, විදුහල්පති ප්‍රශ්න තියෙනවා, මේ වගේ කුත්තිකුත් ප්‍රශ්න බැද, ඊළඟට මද්‍රව්‍ය පාසල් තුළට පැමිණීම ආදී ගැටලු තියෙනවා. මෙවැනි පරිපාලනය අතිශය සංකීර්ණ වෙලා දුෂ්කර වෙලා තියෙන කාලයක විනය පිළිබඳ මීට වඩා සැලකිලිමත් වෙමු කියලා තමයි ආදරණීය ගුරුමව්පියවරු, විදුහල්පතිවරු, මේ සෑම සියලු දෙනාටම අපට කහඩින් එකහෙලා ඉල්ලන්නට තිබෙන්නේ මේ සිදුවීමත් එක්ක.